මෙවර LPL තරගාවලියේ පළවෙනි ජයග්‍රහණය වාර්තා කිරීමට දඹුලු කණ්ඩායම සමත් වෙනවා. ඒ ගාලු කණ්ඩායමට එරෙහිව කොළඹ දී පැවති පළවෙනි තරගයේදී. ඉතින් දඹුලු කණ්ඩායම මුහුණ දීපු තරඟ පහෙන් තරඟ පහම පරාජයට පත් වී සිටියේ LPL තරගාවලියේ. ඉතින් තරඟ 8යි සියල්ලම තියෙන්නේ. 6 වෙනි තරඟේ ජයග්‍රහණය කරා. ඉදිරි තරඟ 2 ජයග්‍රහණය කරොත් යම් බලාපොරොත්තුවක් තබා ගන්නට පුළුවන් 4 වෙනි ස්ථානයට පැමිණීමට. කොහොම වුණත් මේ තරඟයේ කැපි පෙන්න ක්‍රීඩකයන් දෙදෙනෙක් සිටිනවා. ඒක තමයි ආරම්භය වාර්තාගත ආරම්භයක් ආරම්භක පිතිකරුවන් දෙදෙනා ෂෝන් ඩැනියල්ස් හා කොක්ස් ඔවුන් දෙදෙනා ලකුණු 163ක සම්බන්ධතාවයක් පවත්වනවා. එය LPL තරඟ ඉතිහාසයේ වැඩිම නැත්නම් හොඳම සම්බන්ධතාවයේ ඕනම කඩුල්ලකට. ඉතින් ෂෝන් ඩැනියල් සම්බන්ධයෙන් සෑහෙන්න ඉහළින් කතා කරා ජාත්‍යන්තර විස්තර විචාරකයන් විශේෂයෙන්ම අමීර් සොහිල්. මොහු එල්ල කරපු පහරවල් ගත්තාම මේ 6 පහරවල් 5ක් එල්ල කරනවා. පිටිය සිසාරා ඉතින් එක අන්තයකට පමණක් පහරවල් තිබෙන ක්‍රීඩකයෙක් නෙමෙයි ෂෝන් ඩැනියල්. ඔහුගේ වයස 18ට නෙමෙයි ඒ එල්ල කර පහරවල් සියලුම 6 පහරවල් දැවැන්ත 6 පහරවල්. ඉතින් මෙවැනි දක්ෂ ක්‍රීඩකයෙක් බිහිවීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම පාකිස්තානයේ හිටපු ප්‍රවීණයා නැත්නම් හැමදාම LPL තරගාවලියට සහභාගී වුණු ඔහු මේ ශ්‍රී ලංකේක ක්‍රීඩකයන් සම්බන්ධයෙන් සෑහෙන උනන්දුවක් දක්වන සහයම් මත පළ කරන්නෙක්. ඔහු පවසනවා එක් ස්ථානයක මේ එල්ල කරපු පහරවලුත් එක්ක ෂෙවොන් ඩැනියල් නැත්නම් 18 හැවිරිදි ෂෙවොන් ඩැනියල් තමයි මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියරේදී සොයාගත් ක්‍රීඩකයා විදිහට ඔහු එක් තැනකදී නම් කරනවා. ඉතින් ඔහු කියන්නේ තවත් ක්‍රීඩකයන් සිටිනවා තමයි. නමුත් ඔහුට අනුව නැත්නම් මට අනුව ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 2022 අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් හොයාගත්ත අලුත්ම ක්‍රීඩකයා තමයි ෂෙවොන් ඩැනියල් බව තමයි ඔහු පවසන්නේ. ඉතින් ෂෙවොන් ඩැනියල් සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලධාරීන්. මොකද ඔහුට මේ සංගක්කාරට හා සමාන පන්දු පහරවල් තිබෙන ක්‍රීඩකයෙක් විදිහට තමයි හඳුනාගෙන තිබෙන්නේ. ඉතින් ඔහුව එකෙක් විදේශ රටවලත් යවලා ඔහුට ඒ අත්දැකීම් ලබා දීමටත් කටයුතු කරන බව පෙනී යනවා. වරක් පකිස්තාන සුපර් ලීගයට සහභාගී වුණා. එහිදී හොඳින් දක්ෂතාව ඔහු දැක්ුවා. එහිදී අප දුටුවා ඒ පකිස්තාන ප්‍රේක්ෂකයන් පවා මේ පොඩි සංඝ නැත්නම් ලිටල් සංඝ කියලා සමාජ මාධ්‍යවල එක එක වීඩියෝ එහෙමත් හදලා තියෙනවා අපට දැක ගන්නට ලැබුණා. කොහොමනත් මේ වන විට ඔහු 22 තරඟ 14ක් ක්‍රීඩා කර තිබෙනවා. තාම ජාත්‍යන්තර වාරම් නම් ලැබුණේ නැහැ. මේ දුනිත් වෙල්ලාලගේ සමකාලීනයෙක් නැත්නම් දුනිත් වෙල්ලාලගේ නායකත්වයේ දරපු 19-15 කණ්ඩායමේ පිතිකරුවෙක් තමයි ෂෙවොන් ඩැනියල්. ඉතින් ඔහු තරඟ 14කදී ලකුණු 353ක් ලබාගෙන තිබෙනවා. සාමාන්‍ය 32ක් අර්ධශතක 3ක් ලබාගෙන තිබෙනවා. දැනට වේගය 131යි. හොඳම ලකුණු 80 මේ ගාලු කණ්ඩායමට එරෙහිව ලබාගත් පළවෙනි LPL අර්ධශතකය සමග. ඉතින් ඒ වගේම LPL අර්ධශතකයක් ලබාගත් ලාබාලම ක්‍රීඩකයා වයස 18277යි දින ඔහු තමයි ලාබාලතම ක්‍රීඩකයා අර්ධශතකයක් ලබාගත් LPL තරඟ ඉතිහාසයේ. ඉතින් ෂෙවොන්ට දඟපන්දු යැවීමේ කෙටි කාලීන පන්දු යවන්නෙක් විදිහටත් භාවිතා කරන ක්‍රීඩකයෙක් සෙන්ට් ජෝසප්ස් නැත්නම් ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් තමයි ෂෙවොන් ඩැනියලුත් බිහි වෙන්නේ. හිටපු නායකයා දුනිත් වෙල්ලාලගේ බිහි වුණේ ඒ පාසලෙන්මයි. ඒ වගේම මෙවර හොඳම පාසල් ක්‍රිකට් කණ්ඩායම බවට පත්වන්නේත් මේ ශාන්ත ජෝසප් කණ්ඩායම. ඉතින් මේ ගොඩක් ක්‍රීඩකයන් නැත්නම් අපිට මතකයි මේ වසරේ 19-15 ලෝක කුසලානයේ ක්‍රීඩා කරපු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම. මේ කණ්ඩායමේ ක්‍රීඩකයන් ගණනාවක් සිටිනවා. අනාගතයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි නැත්නම් විශේෂ දක්ෂතා පෙන්වන හොඳ ක්‍රීඩාශීලී ක්‍රීඩකයන් සිටින බව අපි ඒ කාලයේදීත් කතා කරා. ඉතින් අනිවාර්යයෙන්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් 6-7 දෙනෙක් පැමිණීමට ඉඩ තිබෙනවා මේ 19-15 කණ්ඩායමේ මෙවර නැත්නම් ලෝක කුසලානයේ සහභාගී වුණු කණ්ඩායම. ඉතින් ෂෙවොන් ඩැනියල් සහ දුනිත් වෙල්ලාලගේ තමයි දැන් ඉදිරියෙන්ම සිටින්නේ. ෂෙවොන් ඩැනියල් ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ අතිනුත් පැසසුමට ලක් වෙනවා. විශේෂම අමීර් සොහිල් පවසන්නේ මෙවර තරගාවලියේ සොයාගත්ත අංක එකටම එන නැත්නම් හොඳම සොයා ගැනීම තමයි මේ ෂෝන් ඩැනියල් කියලා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.